ශ්‍රී ලාංකේය කුළුබඩු කර්මාන්තේ ආවේනික රස සුවඳ දේශීයත්වයේ ගුණ සුවඳ හා මුසුකොට යාවත්කාලීන දැනුම හා තාක්ෂණය සමගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සුසංයෝගයෙන් ඔබේ දෙසවනින් හදවතට සමීප වන දිව්‍යමය රසගුලාව රසමන්සල අටුකොටු පෙර රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග ගැන අපි අවධානය යොමු කරද්දී ගොඩක් වෙලාවට නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක වර්තමානයේ නව ප්‍රවණතාවයන් එක්ක අතුරු නිෂ්පාදනවලට ගිහිල්ලා ඒ වගේ තියෙන ගුණාත්මක තත්වයන් පිළිබඳව අවධානය යොමු කරන තත්වයට පත් වෙලා තියෙනවා. කියන්නේ වැඩි ආදායමක් ලබාගත හැකි ආකාරයට ඒවා අද වෙළඳපොළ තුළ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක දේශීය වෙළඳපොළේ පමණක් නෙවෙයි, අපනයන වෙළඳපොළට ගියාමත් අතුරු නිෂ්පාදන වලට තියෙන වටිනාකම වැඩි වෙලා තියෙනවා. එතකොට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන භෝග ගොඩක් ඒ වගේ අද වෙනකොට මේ අතුරු නිෂ්පාදන වලට ගිහිල්ලා ඒවා අපනයන ක්‍රියාවලිය තුළ ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ හරහා අපිට අපනයන ආදායමකුත් ලැබෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන් රසමන්සල තුළ අපේ අපනයන භෝග පිළිබඳව කතා කරනවා වගේම මේ නව තාක්ෂණයත් එක්ක නව ශිල්ප ක්‍රම යොදාගෙන මේ අතුරු නිෂ්පාදන වලට යන භෝග සම්බන්ධයෙන් ලුත් ඒ වගේම නව ව්‍යවසායකින් විදිහට අපිට හඳුනා ගන්න ලැබෙන අය පිළිබඳවත් ඒ වගේම අර සාම්ප්‍රදායික අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගත්තාම ඒ තියෙන තත්වයන් සහ අපනයන භෝග පිළිබඳව වගාව පිළිබඳව නිරන්තරයෙන් අපි තාම සරලව රසමන්සල තුළ සාකච්ඡා කරනවා. ඉතින් අද අපි රසමන්සලයේදී කතා කරන මේ මාතෘකාව ඔබට නුහුරු නුපුරුදු එකක් නෙවෙයි. නමුත් මා විශ්වාස කරනවා මේ තොරතුරු ටික අලුත් තොරතුරක් බවට පත් වෙන නිසා අපනයන භෝග වගා කරන කොයි මහතුරු විදියට ඉතාම වඩා වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. පහුගිය කාලේ අපනයන භෝග අතර ගම්මිරිස් වගාවට ලොකු තැනක් හිමිලා තිබුණා. ඒ කියන්නේ ගම්මිරිස් වලට හොඳ මිලක් තිබුණා. ඒ නිසා ගොවියෝ ඒන් උපරිම පළ ගත්තා. අපි නිරන්තරයෙන් රසමන්සල තුළ ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් තියෙන තත්වය, කාලීන වශයෙන් කතා කළ යුතු තත්වයන්, ඒ වගේම ආපු අභියෝග පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කළා. ඒක නිසා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ ගම්මිරිස් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතාම වැදගත් වෙයි ඔබට මේ කතා බහ. ඒ සඳහා වඩාම උචිත කෙනෙකුට අද අපි රසමන්සලට ආරාධනා කළා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂ පර්යේෂණ තුෂාරි ලියනගේ මහත්මියට සුබ දේශනක් ඔබතුමිය. සුබ දේශනක්. දැන් මේ ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් ගොවි මහතුරු උනන්දුවක් තියෙනවා වගේම මම මුලින් මතක් කරා වගේම අතුරු නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් උත් එහෙම අවධානයක් යොමු කරමින් තිබෙන කාලයක්. ඉතින් ඒ නිසා මේ කතා බහ වැදගත් වේවි කියලා විශ්වාස කරනවා. අද අපේ කතා බහට ආරම්භයක් විදිහට තුෂාරි මහත්මිය, දැන් මෙවර මේ ගම්මිරිස් වගාකරුවන් වාර්තාගත ඉහළ අස්වැන්නක් ලබා ගැනීමත් එක්ක මේ අස්වැන්න ඉහළ ලාභයක් දක්වා අපි වර්ධනය කර ගන්නවා නම්, නැත්නම් ඒක ගුණාත්මක නිෂ්පාදනයක් බවට පරිවර්තනය කර ගන්නවා නම්, එහි තියෙන වැදගත්කම මොකක්ද, කොහොමද ඒක අපි පැහැදිලි කරගන්න ඕනේ කියන තැනින් අපේ කතා බහට ආරම්භයක් ගමු. ඔව් අනුරාධ මහත්මයා, මේ දැන් ඇත්තටම අපි ගම්මිරිස් වල ඉහළ ආදායමක් උපයන්න නම් මේ වෙලාවේ අපිට ඉහළ අස්වැන්නක් හම්බෙලා තියෙනවා. පළවෙනි එක තමයි ගුණාත්මයේ ඉහළ තත්ත්වයේ රඳවා ගනිමින් අපේ ප්‍රාථමික නිෂ්පාදන සකස් කරගන්න ඕනේ. ප්‍රාථමික නිෂ්පාදන කිව්වහම විශේෂයෙන්ම කළු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස් සැකසීම. එතෙන්දී ඒකේ ගුණාත්මයේ රැකින ආකාරයට තමයි අපි නිෂ්පාදනය සකස් කරලා වෙළඳපොළට නිකුත් කරන්න ඕනේ. ඊළඟට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ අපේ ලැබිච්ච අස්වැන්නෙන් වැඩි ආදායමක් උපයන්න පුළුවන් වෙන විදිහට අගය එකතු කළ නිෂ්පාදන වලට යන්න. ඉතින් අගය එකතු කළ නිෂ්පාදන කිව්වහම සාමාන්‍ය වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් මට්ටමේ කුඩා ව්‍යාපාරවල ඉඳලා ඉතා ඉහළ ප්‍රාග්ධන වියදමක් යොමු කරලා යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කරන අගය එකතු කළ නිෂ්පාදන දක්වා යන්න පුළුවන්. ඉතින් මේ විවිධාකාර වූ අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීම තුළින් ලෝකයේ විවිධ රටවල්වල විවිධ වෙළඳපොළවල් අතරට යන්න අපිට හැකියාවක් ලැබෙනවා. ඊළඟට විවිධ පාරිභෝගිකයන් හමු වෙන්න අවස්ථාව හම්බ වෙනවා මේ විවිධ නිෂ්පාදනත් එක්ක. ඒක එකක්. අනිත් එක
තමයි අපි ගමිර ශාස්ත්‍රිත නිෂ්පාදන සඳහා වගාවේ ඉඳලා සහතිකකරණයකට යොමු වෙලා සහතික ලබා ගැනීම තුළින් තමන්ගේ ගුණාත්මය සම්බන්ධව සහතික වලින් ඔප්පු කරලා පෙන්වන්න ඕන අන්තර්ජාතික වෙළඳපොළට. අන්න ඒ වගේ දේවල් තුළිනුත් අපිට ඉහළ මිලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැනට ගිහිල්ලා තියෙන වෙළඳපොළවල් වලට අමතරව වෙනත් තියෙන නිච් මාකට් කියලා හඳුන්වන විශේෂිත වූ වෙළඳපොළවල් මොනවද කියලා අඳුනගෙන ඒවට යොමු වෙන්න ඕන. ඉතින් ඒ විදිහේ විවිධාකාර ක්‍රම ඔස්සේ ගියොතින් අපිට මේල් වෙලාවේ ලැබිච්ච ඉහළ අස්වැන්නෙන් ඉහළ ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඉහළ ආර්ථික වටිනාකමක් ලබා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. දැන් ගම්මිරිස් වගාව ගැන කතා කරලා තුෂාරි මහත්මිය අර මිනිස් ශ්‍රමයත් එක්ක තමයි අපි සාම්ප්‍රදායිකව ගම්මිරිස් වගාවේ කටයුතු සියල්ල සිද්ධ වුණේ. හැබැයි අද වගාවට තාක්ෂණය ඇවිල්ලා තියෙනවා, විවිධ යන්ත්‍රෝපකරණ ඇවිල්ලා තියෙනවා, ඒවත් එක්ක අලුත් වෙලා තියෙනවා, මිනිස් ශ්‍රමයට වඩා කාර්යක්ෂම වෙලා තියෙනවා. හැබැයි ඒවා ගුණාත්මකව යොදා ගැනීම, අවබෝධයෙන් යොදා ගැනීම සහ අස්වැන්නට හානියක් නොවෙන්න යොදා ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ කාරණයත් එක්ක මේ ගම්මිරිස් සැකසීම සඳහා යොදාගනු ලබන යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් තියෙන වැදගත්කම මොකක්ද කියන එකත් අපි කතා කරමු. ඔව්, ඇත්තටම දැන් අපේ රටේ ගම්මිරිස් සකස් කිරීම සම්බන්ධව, ඒ කියන්නේ අස්වැන්න නෙළුවට පස්සේ එතන ඉඳලා අස්වැන්න සකස් කිරීමේ සෑම පියවරකටම අවශ්‍ය වෙන විදිහේ බොහෝ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරලා තියෙනවා. එතෙන්දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරපු යන්ත්‍ර සූත්‍ර රසක් තියෙනවා. ඉතින් මේ යන්ත්‍ර සූත්‍රය යොදා ගැනීමේදී ඉස්සර වෙලාම අපිට හම්බ වෙන්නේ අස්වැන්න නෙළුවට පස්සේ කරලින් ඇට වෙන් කරගන්න මැෂින් එක. ඊට පස්සේ ඒ ඇට වෙන් කරගත්තාම ඇට ටික සෝට් කරගන්න, එහෙම නැත්නම් ශ්‍රේණි කරගන්න, සයිස් එක අනුව වෙන් කරගන්න මැෂින් එක. ඊළඟට උණු වතුර ප්‍රතිකාර කරන මැෂින් එක. ඊට පස්සේ වියලන, ඊට පස්සේ වියලුවට පස්සේ ශ්‍රේණි කරගැනීමේ මැෂින්. ඊට පස්සේ අපිට තවත් ඊළඟට සෝටින් කරගන්න පුළුවන් කලර් එක අනුව, ඒ කියන්නේ පාට අනුව, ඒ කියන්නේ සුදු ඇට, කළු ඇට, වෙනත් පාට ඇට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඉස්සරහට යනකොට ස්ටෙරිලයිසේෂන්, එහෙම නැත්නම් ජීවාණුහරණය කරන යාන්ත්‍ර, ඊළඟට ඇසුරුම් කරන, ඒ වගේ හැම පියවරකටම යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වෙලා තියෙනවා. මෙතෙන්දී වැදගත්ම දේ තමයි දැන් මේක අපේ රටේ ගොඩක් ඉන්නේ ගොවිය, කුඩා පරිමාණ ගොවිය, ඒ කියන්නේ අක්කර කාල භාගය, එහෙම නැත්නම් ගෙවතු මට්ටමින් වගා කරන අය. ඉතින් මේ අයට මේ සියලු යන්ත්‍ර මිලදී ගැනීමට හැකියාවක් හෝ තේරුමක් නැහැ. නමුත් යම් කිසි මට්ටමකට ව්‍යවසායකෙක් බවට පත්වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අය සුදුසුම දේ තමා මේ කියන යන්ත්‍රවලින් කොටසක් හෝ අරගෙන තමන්ට පුළුවන් මට්ටම දක්වා ගම්මිර සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ කරන එක. එතෙන්දී වඩාත් වැදගත්ම දේ තමා මේ යන්ත්‍ර සූත්‍ර පරිහරණය කිරීමේදී මුලින් අර ප්‍රාථමික සැකසීමේදී අපි කකුලෙන් පාගලා, එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් ඇට ගලවනවට වඩා යන්ත්‍රයකින් ඇට ගලවනකොට ඒ ඇටවලට පිටින් එකතු වෙන්න පුළුවන් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වෙනවා. ඒ වගේම අපිට වියලනයක් පාවිච්චි කරනකොට දැන් සූර්යා ලෝකයේ යටතේ කමතක නිකන් දමලා වේලනකොට මේ අපද්‍රව්‍ය එකතු වීමේ ඉඩකඩ ගොඩක් වැඩි. නමුත් අර යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කිරීමේදී අපිට මේ වියලන්න ඒක ගොඩක් අවම කරගන්න පුළුවන්, සමහරලාට නැතිම කරගන්න. ඒ කියන ගුණාත්මක භාවයේ තියෙනවනේ. ඉහළ නගිනවා. ඊළඟට අපිට යන්ත්‍ර සූත්‍ර කිව්වට මේකෙන් දැන් අපිට මේ ඉන්ධන පාවිච්චි කරලා එහෙම නැත්නම් කරන්ට් එක පාවිච්චි කරන වියලන යන්ත්‍ර විතරක් නෙමෙයි, සූර්යා ලෝකයේ යටතේ තියෙන මේ වියලන යන්ත්‍ර තියෙනවා. ඒවා මේ සූර්යා ලෝකයෙන් තමයි මේ ශක්තිය ලබා ගන්න. ඉතින් සූර්ය වියලන විදිහට. ඉතින් ඒවයි විවිධාකාර වියලන තියෙනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය සූර්ය වියලන, ඒ වගේම ග්‍රීන් හවුස් ආකාර, හරිතාගාර ආකාර වියලන, ඒ වගේවා තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරාම අපිට අර සාමාන්‍ය ක්‍රමයෙන් ලැබෙනවට වඩා ඉහළ ගුණාත්මකයෙන් යුක්ත නිෂ්පාදනයක් හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ කියන එක එක ක්‍රම ඔස්සේ යනකොට අපිට යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කිරීම තුළම අපිට GMP වගේ සහතික වලට යන්න පුළුවන්කම ලැබෙනවා. ISO 22000, HACCP වගේ සහතිකකරණයකට යෑමට යොමු වීමට හැකියාව ලැබෙනවා. මේවා තුළින් අපිට ඉහළ ගුණාත්මකයෙන් යුක්ත නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම වෙළඳපොළ තුළ වැඩි වටිනාකමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක වාසියක් විදිහට සලකගෙන අපි නිෂ්පාදන වලට යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම වැදගත් වෙනවා. මං හිතන්නේ දැන් අද අපේ හිතනවට වැඩි වගාව වෙනස් වෙලා තියෙන වගේම වගාවේ අස්වැන්න ලබා ගැනීමේ ක්‍රමවේදෙනුත් අද වෙනකොට දියුණු වෙලා තියෙනවා. මේ සඳහා භාවිතා කර හැකි උපකරණ විදිහට මොනවද අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ? එතෙන්දී අස්වැන්න සකස් කිරීමේ අර මං කියපු විදිහේ යන්ත්‍ර සූත්‍ර ගොඩාරයක් තියෙනවා. ඒ හැම යන්ත්‍ර සූත්‍රයකදීම ප්‍රාථමික සැකසීමට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ටිකක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම ගම්මිරිස් කරලින් ඇට වෙන් කරගන්න යන්ත්‍රය, ඊළඟට උණු වතුර ප්‍රතිකාරය කරන උපකරණ, ඊළඟට අමු ඇට තේරීමේ යන්ත්‍රය, ඊළඟට වියලන යන්ත්‍ර, ඒ වගේ දේවල්, ඊළඟට අවසානයේ ශ්‍රේණීකරණ යන්ත්‍රය සහ ඇසුරුම් යන්ත්‍ර, ඒවා සාමාන්‍යයෙන් ප්‍රාථමික සැකසීම තුල අපිට අවශ්‍ය වෙන
යන්ත්‍ර සූත්‍ර. ඒ වගේම මහා පරිමාණ නිෂ්පාදකයෙක් වුණොතින් එයා දැන් අපනයනය කරා යන කෙනෙක් වුණොතින් එයාට දැන් අපනයන වෙළඳපොළට සුදුසු වෙන ආකාරයට තමන්ගේ නිෂ්පාදනය සකස් කරන්න ඕන වෙනවා. ඒ අපනයන වෙළඳපොළට සුදුසු වෙන ආකාරයට සකස් කිරීමේදී එයාට වමනා වෙනව අර තමන්ගේ ප්‍රාථමික නිෂ්පාදනයෙන් ලබා ගන්න එක විතරක් නෙමෙයි එයාට ලංකාව පුරාම ඉන්න එකතු කරන ආයතන වලින් එහෙම ගම්මිරිස් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ මිලදී ගන්න ගම්මිරිස් විවිධාකාර ගුණාත්මයන් වලින් යුක්ත වේව වෙන්න පුළුවන්. එතකොට එයාට සිද්ධ වෙනවා ද්විතීක සැකසීමේ ක්‍රියාවලියක් සිද්ධ කරන්න. මේ මිලදී ගන්න කළු ගම්මිරිසල දූවිලි ඩස්ට් එක වැලිගල් ඒවා තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් ඒවා වෙන් කර ගන්න ඕනේ. ඊළඟට මේවා සෝදාන සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එයාට සේදීම් යන්ත්‍රයක් ඕන වෙනවා. ඊළඟට එයාට ජීවාණුහරණය සහ වියලීමේ යන්ත්‍ර සූත්‍ර උමනා වෙනවා. ඒ වගේම කලර් සෝටින් කරන්න සිද්ධ වෙනවා. මොකද වර්ණය අනුව දැන් අපනයන වෙළඳපොළේදී අපි කියමු බටහිර රටකට අපි යුරෝපයට වගේ රටකට අපි අපේ ගම්මිරිස් සල්වි කරනවා නම් ඒගොල්ල අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ සුදු පාට ඇට තියෙන ගම්මිරිස්වත් අලු පාට ඇට තියෙන ගම්මිරිස්වත් ඒ කියන්නේ කලවම් වෙච්ච එහෙම නැත්නම් බ්‍රවුන් කලර් ඒ කියන්නේ දුඹුරු පාට ඇට තියෙන ගම්මිරිස්සත් කළු ගම්මිරිස්ස අතර තියනවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙන මේ විවිධාකාර වර්ණ වලින් තියෙන ඇට වෙන් කරලා අයින් කරන්න. එතකොට එයාට සිද්ධ වෙනව අර කලර් සෝටින් එහෙම නැත්නම් වර්ණය අනුව වෙන්කරණේ යන්ත්‍රයක් මිලදී ගන්න. ඒ වගේම ඒ අයට ඔය යකඩ කෑලි යන්ත්‍ර සූත්‍ර වලින් උනත් එකතු වෙන්න පුළුවන්. ඒ වගේ මෙටලික් ද්‍රව්‍ය එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒව වෙන් කරගන්න සෙපරේට් කරගන්න උපකරණයක් උවමනා වෙන. මේ විදිහේ යන්ත්‍ර සූත්‍ර රස කින් තමයි ද්විතීක නිෂ්පාදනය සකස් කරන්නේ. ඒ විතරක් නෙමෙයි සමහර රටවල් ඉල්ලනවා අපෙන් ඒකාකාර සයිස් එකේ ගම්මිරිසට. ඒක වෙනම අග එකතු කළ නිෂ්පාදනයක්. එතකොට ඒ ඒකාකාර සයිස් එකට හදාගන්න වෙනම යන්ත්‍ර සූත්‍ර සෝටින් මැෂින්ස් තියෙනවා. ඒව අරගෙන සෝට් කරලා තමයි පිටරට යවන්න වෙන්නේ. සමහර වෙලාවට මේක අතින් සෝට් කළා. එහෙම නැත්නම් හෑන්ඩ් සෝටින් එකක් කරලා යවන්නත් පුළුවන්. ශ්‍රමය යොදාගෙන විතරයි තෙන්දි කරන්නේ. එහෙම යොදාගෙන කරන එකට වෙනමම නිච් මාකට් එකක් ප්‍රීමියම් මාකට් එකක් හැදෙනවා. ඉතින් මේ විදිහේ විවිධ වෙළඳපොළවල් ඔස්සේ යන්න අවස්ථාවල් උදා කරගන්න පුළුවන් මේ විවිධ යන්ත්‍ර සූත්‍ර සහ විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරලා. දැනටත් අපේ ලංකාවේ මේ වගේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි වෙනවද? ඔව් පාවිච්චි වෙනවා. මොකද මහා පරිමාණ නිෂ්පාදකයෙක් කොහොමද ද්විතීක මට්ටමේ නිෂ්පාදන කරනවා. මොකද එයා ප්‍රාථමික නිෂ්පාදන මිලදී අරගෙන එයාගේ අපනයන වෙළඳපොළේ ඉල්ලුම් කරුවාගේ එහෙම නැත්නම් බයර්ගේ අවශ්‍යතාවයන් අනුව සකස් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ සකස් කිරීම කරන්න පුළුවන් ආයතන අපේ පිහිටවල තියෙන දැනටමත් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙච්ච විශාල ආයතන ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය සිද්ධ කරන්නේ අපේ අර ගම් මට්ටමේ කුඩා ගොවියාගෙන් මිලදී ගන්න කුඩා ප්‍රමාණය අස්සැන්න ඒගොල්ලෝ නැවත සකස් කිරීමක් කරලා තමයි අපනයන වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. මොකද අපනයන වෙළඳපොළේදී බලාපොරොත්තු වෙන්නේ ඒ රටට ගැළපෙන විදිහ තත්ත්වයන් එක්ක තියෙන ගුණාත්මය යුක්ත ගම්මිරිස්. ඕනම අපනයන ද්‍රව්‍යයක් එහෙමයි. ඉතින් එතකොට ඒ තත්ත්වයට ගැළපෙන විදිහට අර ව්‍යාපාරිකය අනිවාර්යයෙන්ම සකස් කිරීම සිද්ධ කරන්න ඕනේ. මං හිතන්නේ දැන් එහෙම පරයන ක්‍රියාවලියට ගුණාත්මකව මේ නිෂ්පාදන යොමු කිරීම හරහා වෙළඳපොළ වටිනාකම වගේම අපේ රටේ ගම්මිරිස්වල තියෙන අගය වැඩි මට්ටමක තබා ගන්න හේතු සාධක වෙන්න පුළුවන්. දැන් තුෂාරි මහත්මිය ගම්මිරිස් ආශ්‍රිතව සිදු කරන්නට පුළුවන් මේ වගේ අගය එකතු කළ නිෂ්පාදන විදිහට මොනවද අපිට හඳුනා ගන්න ලැබෙන්නේ? ඇත්තටම ගම්මිරිස් අගය එකතු කළ නිෂ්පාදන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වලා දීපු බොහෝ නිෂ්පාදන තියෙනවා. ඒ අතර අපිට අගය එකතු කිරීම සිද්ධ කරන්න පුළුවන් ආකාරات ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ නිෂ්පාදනයේ තියෙන පවතින ප්‍රාථමික නිෂ්පාදනයට ඇසුරුම්කරණය සහතිකකරණය ඒ වගේ දේවල් අරගෙන වෙනත් විදිහක මාකට් එකක් හොයාගෙන යන එකේ විදිහ අගය එකතු කිරීම. එහෙම නැත්නම් අපේ තියෙන නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වෙනසකට නතු කරලා අපි දෙන අලුත් නිෂ්පාදනයක්. ඒ වගේම මේ නිෂ්පාදනයේ රසායනික ද්‍රව්‍ය නිසාරණය කරගෙන යන තාක්ෂණයේ ඉහළ දෙයක් යොදාගෙන කරනු ලබන නිෂ්පාදනය. ඉතින් ඒ වගේ විවිධ ආකාරවලින් අපිට නිෂ්පාදනය නිකුත් කරන්න පුළුවන්. මෙතෙන්දී අපි දෙපාර්තමේන්තුව විදිහට හඳුන්වලා දීලා තියෙනවා ගම්මිරිස් රාවණවල කොළපාටටම ගම්මිරිස් යවන්න. ඊළඟට ඩිහයිඩ්‍රේටඩ් කරපු ග්‍රීන් පෙපර් විදිහට. ඊළඟට ගම්මිරිස් පවුඩර් විදිහට. කෑලි ගම්මිරිස් විදිහට. ඒ වගේම ඒවයි ගුණාත්මය කොහොමද රැකගන්නේ කියලා ඒ වගේ ගොඩක් උපදෙස් අපි වරින් වර නිකුත් කරලා තියෙනවා. ඒ වගේම සෝස් වර්ග ගම්මිරිස් වලින් විවිධ සෝස් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ සම්බන්ධව තාක්ෂණික කරුණු ගොඩාක් අවස්ථාවල පැහැදිලි කිරීම කළ තිනු. ඊළඟට ගම්මිරිසල නිස්සාරණ ඒ කියන්නේ තෙල් නිස්සාරණය ගම්මිරිසල වාෂ්පශීලී තෙල් තියෙනවා ඒ තෙල් නිස්සාරණය කරන විදිය. ඊළඟට අපි ගම්මිරිසලෙන් පයිපරින්
කියන රසායනික සංඝටකයේ තමයි ප්‍රධාන සංඝටකයේ විදිහට සලකන්නේ. ඒ ගම්මිරිස් වල තියෙන පයිපරින් සංඝටකයෙන් වෙන් කරලා නිස්සාරණය කරලා යවන්න. ඒ තාක්ෂණය අපි හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට අපි ඔලියොරෙසින් නිස්සාරණය කරන විදිහ. ඒ වගේම මේ ගම්මිරිස් වල තවත් අගය එකතු කරන නිෂ්පාදන විදිහට නවතම නිෂ්පාදන අපි කීපයක් හඳුන්වලා දුන්නා. ගම්මිරිස් වල පයිපරින් එක කර්කියුමින් කැප්සියුල් එකක් නිෂ්පාදනය කරා. ඊළඟට ගම්මිරිස් පදනමේ තියාගෙන ස්පයිස් කියුබ් එකක් සකස් කරා. ඉතින් මේ විදිහේ විවිධ නිෂ්පාදන අපි දැනට දෙපාර්තමේන්තුව විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට ගම්මිරිස් වල රස ගන්වන ටොෆි, ජුජුප්ස් ඒ වගේ වෙනත් රසවත් නිෂ්පාදන විදිහට අපි හඳුන්වා දීම් කරලා තියෙනවා. දැන් ඔබ සාම්ප්‍රදායිකව ගම්මිරිස් වගා කරන කොයි මහතෙක් විදිහට ගම්මිරිස් වසන සාමාන්‍ය වෙළඳපොළේ අලෙවි කරන තැනට තමයි ඔබ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේ කතාබහ තුළ පැහැදිලි වෙනවා ඔබට කොයිතරම් ගම්මිරිස් ආශ්‍රිත අතුරු නිෂ්පාදන වලට අද ගිහිල්ලා තියෙනවද. එතකොට ඒ ඔස්සේ ඔබට වුණත් ඔබේ නිෂ්පාදනය තව වැඩි මිලකට ගුණාත්මක භාවයෙන් පේදේශීය වෙළඳපොළට හෝ අපනයන ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඒ අගයන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මේ දේවල් එක්ක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා මේ තාක්ෂණයන් පිළිබඳ මේ අවබෝධයන් කොහොමද තමන්ගේ වගාවටත් එකතු කරගන්නේ, නිෂ්පාදන වලටත් එකතු කරගන්නේ, ඒ හරහා මම හිතනවා වැඩි වටිනාකමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් මේ කතාබහ තුළ යමක් විමසන්නට තියෙනවා වෙන්න පුළුවන් ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් හෝ පොදු යපනයන භෝග සම්බන්ධයෙන් ඔබට පුළුවන් කතා කරන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ. මෙන්න මේ දුරකථන අංකයට 0812 388 651 0812 388 651. අතුකුටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අද අපි රසමංසල තුළ ගම්මිරිස් ආශ්‍රිත අග එකතු කළ නිෂ්පාදන පිළිබඳව තමයි තුෂාරි ලීනගේ මහත්මිය සමග කතා කරමින් ඉන්නේ. දැන් අපි අර කතා කරපු මේ අග එකතු කළ නිෂ්පාදන ගොඩක් ඔබතුමිය මතක් කරා. මින් එක් නිෂ්පාදනයක් සක්සන ආකාරය පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඒක මම හිතන්නේ වඩා වැදගත් වේවි අද විවේකීරිදා දවසේ නේද. ගොඩක් දෙනෙක් ගෘහණියන් විදියට අපේ වැඩසටහන අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්, ඔවුන්ටත් අත්දැකීමක් කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ කතාබහ වඩා වැදගත් වේවි විශ්වාස කරනවා. අපි එහෙනම් ගම්මිරිස් ආශ්‍රිත මේ කුළුබඩු කැට සකස් කරගන්න ආකාරය පිළිබඳව කතා කරමු. ඇත්තටම දැන් මේකේ සීසනින් කියුබ් එකක්, ස්පයිස් කියුබ් එකක් විදිහට තමයි මේක අපි සකස් කරලා තියෙන්නේ. ඇත්තටම වෙළඳපොළේ විවිධාකාර කුළුබඩු කැට වර්ග තියෙනවා. ඉතින් අපි මෙතෙන්දී දැක දෙයක් තමයි ගොඩක් වෙලාවට කෘත්‍රිම රසකාරක වර්ණක ඒ වගේ දේවල් අඩංගු වෙන කුළුබඩු කැට වර්ග තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට ගුණාත්මයෙන් ඉහළ ඒ වගේම අපිට යම්කිසි විදිහකින් සෞඛ්‍ය ආරක්ෂිත විදිහට නිෂ්පාදනයක් කරගන්න පුළුවන් නම් මේක වැදගත් වෙනවා. මේක ඇත්තටම ව්‍යාපාරිකයෙක් විදිහට කුළුබඩු කැට නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරන්න උනත් කෙනෙකුට හැකියාවක් තියෙනවා. මෙතෙන්දී අපි ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට යොදාගන්නේ විශේෂයෙන්ම ගම්මිරිස්. ඊට අමතරව අපේ අනෙත් කුළුබඩු වර්ගත් යොදා ගන්නවා. ඊට අමතරව දැන් ඔබ දන්නවා අනුරාධ මහත්මයා, දැන් වෙළඳපොළේ තියෙන ගොඩාක් කුළුබඩු කැටවල මොනෝසෝඩියම් ග්ලූටනේට් එහෙම නැත්නම් MSG ඇතුළත් වෙනවා කියලා කට්ටිය සැක කරනවා. ඒ වගේම තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසාම මේ රස, මේකේ මේ මොනෝසෝඩියම් ග්ලූටනේට් කියන රස ඇති කරගන්න, කියන්නේ ඒකට කියන උමාමි ටේස්ට් කියලා, මේක ඇත්තටම ජපන් වචනයක්. මේ රස ඇති කරගන්න පුළුවන් වෙන විදිහේ වෙනත් ආදේශක මොනවාද කියලා අපි හොයලා බැලුවා. එතෙන්දී අපි දැක්ක දෙයක් තමයි දැන් මම මේ පරීක්ෂණය සිද්ධ කරනකොට මේකෙදි මම දැක්ක දෙයක් තමයි ඒ රස ලබා ගන්න පුළුවන් තක්කාලි සහ අපේ තියෙන බිම්මල් දෙක එකට එකතු කරාම මේ උමාමි ටේස්ට් එක සාමාන්‍යයෙන් ජනනය වෙනවා. ඉතින් ඒක හින්දා අපි හිතුව කුළුබඩ කැටයක් දෙනවා නම් ඒ කැටේ වෙළඳපොළ තුල ආදේශකයක් විදිහට ලබා ගන්න කැමති වෙන්න නම් අර අනිත් කැටවල තියෙන රසවල් ඒවා ඒ විදිහටම පවත්වාගෙන යන්න වෙනවා. මොකද මේක ආකර්ෂණීය බව ඔක්කොම තියෙන්න ඕනේ. මොකද මේක නැත්තම් මිලදී ගන්නේ නැහැ. අනිත් එක මේ වෙනස් දෙයක් දුන්නත් ඒ දේ අර තියෙන වෙළඳපොළේ තියෙන ඒවත් එක සංසන්දනය කළ තමයි ගන්න. ඉතින් ඒකෙන්ද තමයි අපි හිතුවේ මේ උමාමි ටේස්ට් එක මේකට ඇතුල් කරන්න ඕනයි කියලා. ඊළඟට ගුණාත්මය ගැන සැලකිලිමත් වුණා. පෝෂණීය වටිනාකම. ඒකෙහිඳ අපි මේ ස්පයිස් කියුබ් එකට කුඩා ප්‍රමාණයක් එකතු කරා මොරිංගා, එහෙම නැත්නම් මුරුංගා කොළ පවුඩර් කරලා එකතු කරා. ඊළඟට මේකට කුළුබඩු වර්ග රසක් යොදාගත්තා. මේ රසම යොදාගන්න හේතුව තමයි අපි දැන් කුළුබඩු කැටයක් ගොඩක් වෙලාවට යොදාගන්නේ ඔය රයිස් එකක් හදාගන්න, මේ මස් කරි එකක් හදාගන්න, ඒ වගේ දේවල් වලට යොදාගන්න. එතකොට ඒවයේ රස උද්දීපනය කරලා තියෙන්න ඕනේ, සුවඳ වැඩි කරලා දෙන්න ඕනේ. ඒ කියන සාධක ඔක්කොම ලැබෙන විදිහේ කුළුබඩු වර්ග
එකට එකතු වෙලා තියෙන. ඒ කියන්නේ ගෘහණිය පාවිච්චි කරා නම් මේකට අලුත් යමක් පාවිච්චි කරා කියලා දැනෙන්න ඕනේ. දැනෙන්න ඕනේ. ඉතින් ඒකෙන්ද අපි මෙතෙන්දී යොදාගත්ත කුළුබඩු වර්ග විදිහට ඇත්තටම අපි ගොඩක් වර්ග යොදාගත්තා. මේක සමහර විට කොස්ට් එක ගත්තාම ටිකක් පිරිවැය අතින් පොඩි වැඩි කමකුත් තියෙනවා. නමුත් වෙළඳ පොලේ තියෙන කුළුබඩු කැටවලට යන මිල තරම් යන්නේත් නැහැ අපි ගණනය කිරීම කරාම. ඒක නිසා මේක නිෂ්පාදනය කරන්නත් පහසුවෙන්ම පුළුවන් දෙයක්. අපි මේකේ යොදාගත්ත දේවල් තමයි මූලිකවම ගම්මිරිස්, ඉඟුරු, කහ, කුරුඳු, කරාබු, එනසාල්, මිරිස්, ඊළඟට කොරියන්ඩර්, එහෙම නැත්නම් කොත්තමල්ලි, සූදුරු, මහදුරු, සාමාන්‍ය ඝන කරලියුස්, එහෙම නැත්නම් කරපිංච, ඔය ටික මූලිකව එකතු කරා. ඊට අමතරව අපි අර උමාමි ටේස්ට් එක ඇති කරගන්න ඕන හින්දා තක්කාලි පවුඩර් කරලා තක්කාලි සහ ඊළඟට වේලලා පවුඩර් කරගත්ත තක්කාලි, ඊළඟට අපි එකතු කරා බිම් මල්වල වේලලා පවුඩර් කරගනිපු කුඩු, ඒ වගේම ලුණු එකතු කරා. ඊට පස්සේ මේ ටික අපි යම්කිසි අනුපාතයක් අනුව තමයි එකතු කරන්නේ. මෙතෙන්දී සාමාන්‍යයෙන් ගම්මිරිස් 22ක් වගේ ප්‍රමාණයක් එකතු කරා. අනිත් ඒවා ඊට දරලන විදිහට කුඩා කුඩා අනුපාත වලින්. මොකද මේකේ රෙසිපි එකම පස්සේ උනා කියන්නත් පුළුවන් වෙලාව තිබ්බොත්. මෙතෙන්දී අපි ඊට අමතරව මේකට දැන් මේක කැටයක් බවට පත් කරගන්න ඕනනේ. කැටයක් බවට පත් කරගන්න ඕන හින්දා වෙජිටබල් ෆැට් එකක්. එහෙම නැත්නම් මාගරින් එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපිට එකතු කරන්න පුළුවන් වර්ජින් කොකොනට් ඔයිල්. ඒ දෙකෙන් එකක් එකතු කරන්න පුළුවන්. ඒව එකතු කරා. ඊට පස්සේ මේක කුළුබඩු වර්ග ටික එකට බැඳලා තියාගන්න ඕනේ. බයින්ඩින් ඒජන්ට් කෙනෙක් ඕන වෙනවා. ඒකට අපි එකතු කරා කෝන් පිටි කියන එක සහ සෙන්තන් ගම් කියන වර්ග දෙක. ඒ දෙක ඉතාම 1% වගේ ප්‍රමාණයක් තමයි එකතු වෙන්නේ. මේ ප්‍රමාණය ග්‍රෑම් 100ක් ගත්තොත් 1% වගේ ප්‍රමාණයක් එකතු කරලා මේ ටික හොඳට මිශ්‍රණයක් විදිහට හදාගෙන අනන එක කරන්නේ අපි ඇත්තටම අර වෙජිටබල් ෆැට් එකත් එක්ක. ඊට පස්සේ අපිට කල් තබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන හින්දා, මේ වෙජිටබල් ෆැට් එකක් තියෙන හින්දා මුඩු වීමේ හැකියාවක් වැඩි වෙන හින්දා අපි මේකට එකතු කරනවා විටමින් E. විටමින් E එකතු කරනවා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා අර කුළුබඩු වර්ග සියල්ලම කුඩු කරලා හොඳින් තෙල් වලින් මිශ්‍ර කරලා අනා ගන්නවා. හොඳට මිශ්‍රණයක මිශ්‍රණ මැෂින් එකකින් අනා ගන්නත් පුළුවන්. නැත්නම් ඉස්සර වෙලාම කරන කෙනෙකුට තමන්ට අතින් අනා ගන්නත් පුළුවන්. අත හොඳට පිරිසිදු කරගෙන අනාගෙන ඊට පස්සේ අපි මේක කැටයක් විදිහට අර අපි සිලිකන් මෝල්ඩ් එකකට දාලා හරි ගස්සගත්තා. හරි ගස්සගෙන ඒ කැට ටික චුට්ටක් වේලුණාට පස්සේ පැය 3ක් 4ක් වගේ කාලයක් වේලුණාට පස්සේ අපි ඇලුමිනියම් ෆොයිල් ලැමිනේටඩ් කොළවල ඔතලා කඩේ තියෙන සුක් කැටයක් විදිහටම තියාගන්න අවස්ථාව උදා කරගත්තා. ඉතින් මේකේ වැදගත්ම දේ තමා මේ තියෙන කුළුබඩු වර්ග ඔක්කොම එක කැටයක් තුලින් අපිට ලබා ගන්න පුළුවන්. ඒක එක. අනිත් එක තමයි අපි අර සීසනින් කියුබ් එකක් පාවිච්චි කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ ලබා ගන්නත්, ඒ වගේම අර උමාමි ටේස්ට් එකත් මේක ඇතුලේ තියෙනවා. මොරිංගා කොළ පවුඩර් එකතු කරපු හින්දා න්‍යූට්‍රිෂන් වැලියු එකත් මේකේ, කියන්නේ පෝෂණීය අවශ්‍යතාවයකුත් වැඩි කරලා දීලා තියෙනවා. මොකද මොරිංගා පවුඩර් කියන එක මේකේ 10%ක් විතර අපි එකතු කරනවා. ඉතින් එතෙන්දී ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොරිංගා වලට වර්තමාන ලෝකයේ ෆන්ක්ෂනල් ෆුඩ් එකක් ක්‍රියාකාරී ආහාරයක් විදිහට සලකනවා. ඒ වගේම එක මේ මිරකල් එකක්, එහෙම නැත්නම් හිතාම වටිනා ආහාරයක් විදිහට තමයි ලෝක වෙළඳපොලේ සලකන්නේ. ඉතින් මේක අපි යොදාගත්තේ අර දරුවන්ට මේ මොරිංගා කොළ කවන්න බැරි නම් අඩුගානේ කුළුබඩු වලට හරි දාලා දීලා අර ඒගොල්ලගේ අවශ්‍ය කැල්සියම් අවශ්‍යතාවය, ප්‍රෝටීන්, ඒ වගේ අවශ්‍යතාවය ලිෂ්ට කරන්න තමයි මේක එකතු කරේ. ඉතින් මේ වගේ බලාපොරොත්තු රසක් ඔස්සේ කරපු නිෂ්පාදනයක් තමයි මේ ස්පයිස් කියුබ්. ඔබ කිව්වා වගේම මේ ඒ කුළුබඩු කැටේ ගුණාත්මක බව සහ ඖෂධීය වටිනාකම් වගේම අපිට දැන් ඕනම දෙයක ආහාරයක් රස බලද්දී දිවටනේ රසයටනේ රසයත් එක්ක තමයි අපි ඊළඟ පියවරට යන්නේ සාමාන්‍ය. කොහොමද දැන් ඔය කිතින රස හැදුවට පස්සේ අර අපි බලාපොරොත්තු වෙන දිවට දැනෙන රසය තියෙනවද? ඇත්තටම මේක දැන් අපි කියමුකෝ අපි මස් ග්‍රෑම් 500ක් උයා ගන්නකොට මේ කැට දෙකක් හොඳටම ප්‍රමාණවත්. දැම්මයින් පස්සේ මේ කැට දෙකේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 10ක විතර කැටයක් තමයි තියෙන්නේ. මේ කැට දෙක හොඳටම ප්‍රමාණවත්. මේක දැම්මයින් පස්සේ සාමාන්‍ය මස් එක්ක දැනෙන හොඳ සුවඳ රස ඒ සියල්ලම දැනෙනවා. ඒ වගේම අපි බත් එකක් රයිස් එකක් උයනකොට ඒ රයිස් එකට සීසනින් කියුබ් එකක් එකතු කරනකොට ඒ විදිහටම මේ සීසනින් කියුබ් එක එකතු කරන්න පුළුවන්. මේ රයිස් එක උයද්දි අර එළවලු ටික බැදෙන්න ආරම්භකොට මේ කියුබ් එක එකතු කරාම මේ කියුබ් එක එළවලුත් එක්ක අර මිශ්‍ර වෙලා එනකොට අපි බලපුවාම තේරෙනවා අර අපි සාමාන්‍යයෙන් විඳින රසටත් වඩා වැඩි රසයක් එකතු වෙනවා කියලා. ඒකට හේතුව මේකේ අපි කියන සියලුම කුළුබඩු වර්ග එකතු කළා. මේ එනසල්, කරාමු නැටි, සූදුරු, මාදුරු, ගම්මිරිස් සියලු දේ මේක ඇතුලේ තියෙනවා.
ඉතින් වඩාත් රසවත් සීසනින් කියුබ් එකක් විදිහට තමයි මේක අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මේ උදාසන අහගෙන ඉන්න ශ්‍රාවකයන්ගේ ඊළඟ ප්‍රශ්නේ මම අහුවේ නැත්තම් ඒක අසාධාරණයි. අසාධාරණ. දැන් මේක ගන්න වෙලඳපොලේ තියෙනවද? කොහෙද තියෙන්නේ? නිෂ්පාදනය කළා තියෙනවද? මේක ඇත්තටම අපේ අලුත්ම නිෂ්පාදනය. මේක පහුගිය වර්ෂයේ කරපු පරීක්ෂණයක්. මොකද හැමදාම අලුත් එකක් ඉදිරිපත් කරනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දැන් අපි මේ වගේ මාධ්‍ය ඔස්සේ අපේ අලුත් පරීක්ෂණ සම්බන්ධ තොරතුරු දුන්නහම තමයි අපිත් එක්ක එකතු වෙන්නේ නිෂ්පාදක. ඒ අය මේ මාධ්‍ය වලින් ඇහුනහම අපි කරා එනවා. ඇවිල්ලා මේ නිෂ්පාදන සිද්ධ කරන්න අපෙන් පුහුණුව ලබාගෙන ගිහලා නිෂ්පාදන කරනවා. අපි පහුගිය මැයි මාසයේ අන්තිමේ ව්‍යවසායකින් පුහුණු කරන වැඩසටහනක් පැවැත්වුව දකුණු පළාතේ. ඒ වෙලාවේ ප්‍රායෝගිකවම මේ කුළුබඩු කැටේ හදලා පෙන්වුවා. දැන් එතන ඉන්න ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් මේ වෙනකොට ඒක නිෂ්පාදනය කරන්න පෙළඹිලා ඉනෝ. දැනට ඒගොල්ලෝ යම්කිසි අවම මට්ටමක ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඒගොල්ලගේ ඉදිරි ගමනක් සැලසුම් වේවි කියලා. ඒ කියන්නේ ඕනම කෙනෙකුට දැන් මේක බලාපොරොත්තුවක් තියෙනවා නම් මේකේ තියෙන මේ සියලු දේ දෙන්න කැමතේ තම ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න හෝ ව්‍යවසායකෙක් විදිහට ගොඩනැගෙනවා නම් මේ තාක්ෂණය තුළ සියලු දේ දෙන්න කැමැත්තෙන් ඉන්නවා. කැමැත්තෙන්. මොකද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිද්ධ කරන පරීක්ෂණ සංවර්ධන ක්‍රියාවලිය හැමදේම නොමිලේ ලබා දෙන්නේ. ඉතින් ඕනෑම කෙනෙකුට අපිත් එක්කතු වෙන්න පුළුවන්, අපෙන් පුහුණුව ලබා ගන්න පුළුවන්, මේ තාක්ෂණික තොරතුරු ලබාගෙන ඉදිරි ගමනක් සැලසුම් කර ගන්න පුළුවන්. මොකද අපේ එහෙම බිහිවෙච්ච ව්‍යාපාරිකයෝ රැසක් ඉන්නවා. ඒ අය දන්නවා මේකේ ගමන කොහොමද යන්නේ කියලා. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා. අලුත් දෙයක් දුන්නොත් තමයි වටිනාකමක් තියෙන. ව්‍යවසායකයෙක් කියන්නේ අලුත් දෙයක් අලුත් විදිහට නවතාවයකින් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන. ඒක තමයි අද වෙලඳ පොලේ තියෙන ජනප්‍රිය සාධකේ. එතකොට ඒකට අගයක් ලැබෙනවා. ඒ අගය තමයි වටිනාකමක් විදිහට ඔබට අපරණ වෙලඳ පොලේ හෝ දේශීය වෙලඳ පොලේ පාවිච්චි කරන්න හැකියාව තියෙන. ඉතින් මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ගම්මිරිස් ඕන තරම් තියෙනවා. කුළුබඩු ඕන තරම් තියෙනවා. එතකොට මේ තාක්ෂණයත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට දෙන්න කැමැත්තෙන් ඉන්නු. එතකොට තරුණයකට උනත් ඇවිල්ලා ඔන්න ඔබට හොඳ නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමේ අවස්ථාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්කතු වෙන්න, අපි කිව දුරකථන අංකයෙන් මේක පිළිබඳව විමසන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ හරහා යම් කිසි ආකාරයක අලුත් නිෂ්පාදනයකට යන්න. එතකොට අවසාන වශයෙන් ගත්තම තුෂාරි මහත්මිය, දැන් මීට අමතරව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මේ ගම්බිරි සාසිතවම වෙනත් මේ වගේ අතුරු නිෂ්පාදන වලට ගිහිල්ලා තියෙනවද? ගැනීම කරලා තියෙනවද? ඉදිරියේදී එහෙම දේවල් තියෙනවද? දැනට අපි කරපු අර ගම්මිරිස් සෝස් වර්ග නිෂ්පාදනය, ඩිහයිඩ්‍රේෂන් කරන ඒවා, ඊළඟට ගම්මිරිස් ද්‍රාවණ වල කොළ ගම්මිරිස් විදිහටම අපනයනය කරන විදිහ, ඊළඟට ගම්මිරිස් එක්ක වෙනත් අගය එකතු කළ නිෂ්පාදන, ඔය ට්‍රොෆි වර්ග ඒ වගේ රස ගන්වන දේවල්, ඒ වගේ නිෂ්පාදන කරන නිෂ්පාදකයෝ ඉන්නවා. ඉතින් දැනට අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මතලේ මධ්‍යම පරීක්ෂණ මධ්‍යස්ථානයේ අලවිස් මධ්‍යස්ථානයක් තියෙන අලවිසැලක්. ඒ අලවිසැලට අපේ නිෂ්පාදකයන්ගේ බඩු එවනවා. ඒගොල්ලන් එතනින් මිලදී ගන්නත් පුළුවන්. ඒ නිෂ්පාදකයෝ තමන්ගේම අලවිසැලවල් පවත්වාගෙන යමින් ඉන්නවා. ඉතින් මේ විදිහට විවිධ නිෂ්පාදන විවිධ මට්ටම්වල නිෂ්පාදන සිද්ධ කරන අය ඉන්නවා. ඒ වගේම දැන් පයිපරෙන් ඔයිල් ඔලියෝරෙසින් නිෂ්පාදනය කරන ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. ඉතින් මේ දේවල් වලට ඕනම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. මේ එක එක නිෂ්පාදනයට අවශ්‍ය වෙන උපදේශ සහ තාක්ෂණික තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ වෙනස් තාක්ෂණික තත්ත්වයන් දෙන්න පුළුවන් විදිහේ කාර්යමණ්ඩලයක් ඉන්නවා දෙපාර්තමේන්තුවේ. ඉතින් ඒ අය සහ සම්බන්ධ වෙන්න කියලා තමයි කියන්නේ. මම හිතන හොඳ පණිවිඩයක් මේ උදාසන රස පණිවිඩයක් බවට පත් වේවි කියලා විශ්වාස කරනවා. කියන්නේ අපි නොහිතන අලුත් දේවල් හොනතරම් තියෙනවා. ඉතින් අපි ඒව ඉදිරිපත් වෙලා අර නැහැයි බැහැයි කියන නේද රැකියා වැළඳ පොලේ ඉන්නේ නැතුව ඔන්නොන්ද ව්‍යවසායකයෙකුට තරුණයෙකුට අවස්ථාවක් තියෙනවා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඔබට ගොඩනැගෙන්න. ඉතින් මේ අවස්ථාව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් අද කතාබහ තුළ තියෙන මේ තොරතුරු පිළිබඳව වැඩි තොරතුරක් ඔබට අවශ්‍ය නම් සතිය දිනවල කාර්යාල වේලාවන් තුළ මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා ඔබට ලබා ගන්න පුළුවන්. ඒ සම්බන්ධීකරණය ලබා ගන්න පුළුවන් 0812 388 651, 0812 388 651. අද අපි රසමංසල තුර ගම්බෙරි සාශ්‍රිත අග එකතු කළ නිෂ්පාදන පිළිබඳවයි කතා කරේ. වමසූති මේ කතාබහට සම්බන්ධ වුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂ පර්යේෂණ තුෂාරි ලියනගේ මහත්මියට. අදත් රසමංසල වැඩසටහනේ සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ නදීකාරුවන්වැල්ල මහත්මිය, අධීක්ෂණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා, උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන VGA SN බණ්ඩාර මහත්මයා, තාක්ෂණික දායකත්වය තිලින චාමර
නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව. අතුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.